ආයුබෝවන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ සිරිඳනම මගේ YouTube channel එකට මම අද කතා කරන්නේ ඒ විභාගයේ සංයුක්ත ගණිතයේ ශුද්ධ ගණිතයේ කොටස පාඩමක් වන ගණිතබ්බ වෙන පාඩම. ඉතින් අන්තිමට මම මේ පළවෙනි වීඩියෝ එකේ සතිය ගෙන අද කතා කරන එක දෙවෙනි වීඩියෝ එක. මේකත් හොඳින් අධ්‍යයනය කරලා ඔකටනේ ගැටළු සාකච්ඡා කරන තැන ඉඳන් ඒවා නිරාකරණය කරන්න කියලා යසින්නවා. ඒ වගේම පාඩම් පටන් ගන්න කලින් ඔයගොල්ලෝ දෙයක් කියන්න දෙන මගේ YouTube channel එක subscribe කරලා subscribe කරන්න අමතක කරන්න එපා. අපි එන්න හොඳ නංගි මල්ලි මම අද කියන්නේ ගණිතබ්බ වෙන මූලධර්ම පාඩමේ දෙවෙනි කොටස තමයි මම මේ ගිය සතියේ මේක පළවෙනි කොටස ගෙනවා අපි බලමු ගණිතබ්බ වෙන මූලධර්ම දෙවෙනි කොටස මොකද්ද කතා කරන්න කියලා අද කතා කරන්න නංගි මල්ලි ලබ්ධි සම්බන්ධ ගැටලු තමයි මේකදී අපි සාකච්ඡා කරන්න කියන්නේ ලබ්ධි සම්බන්ධ ගැටලු තමයි සාකච්ඡා කරන්න මම ගිය සතියේ කියා දුන්නා ගණිතබ්බ වෙන පළවෙනි කොටසේ කොටස් කීපයක් මේ කොටස් කීපේ කොටස තමයි නංගි මල්ලි ලබ්ධි සම්බන්ධ ගැටලු අපි දැන් බලමු මේකේ ගාකට යමු වෙලා දැන් අපි මුලින්ම කරන්න ඕන කද දීලා තියෙන ගණිතාභ්‍යවහන මෝඩල්මගේ සාධනය කරන්න තමයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මේකේදී නංගි මල්ලි තියෙන්නේ මේ බෙදන ඒවා. කියන්නේ බෙදීමේ කටයුත්තක් අපි ගණිතාභ්‍යවහන මෝඩල්ම උදාගෙන කොහොමද සිද්ධු කරන්නේ කියන එක තමයි මේ කියadien. උගඩට මතක නම් ද්විපද ප්‍රසාරණය පාඩමේ යම්කිසි ද්විපදයක් යම්කිසි සංඛ්‍යාවක් බෙදෙන බව පෙන්වන්න. ඒක ද්විපද ප්‍රසාරණය අසලින් තමයි පෙන්වන්නේ. එතන මේ පාඩමේදී යම්කිසි සංඛ්‍යාවක් දැදුන මේක යම්කිසි සංඛ්‍යාවක් බෙදෙන බව පෙන්වන්න තමයි නංගි මල්ලි ගණිතාභ්‍යවහන මෝඩල්ම උදාගෙන කොහොමද කරන්න කියලා අපි බලමු. දැන් ඔකට යන දියදන 10යෙන් ඍණ 1 9ෙන් බෙදෙන බව පෙන්වන්න. එතකොට කොහොමද මේක කරන්නේ? අපි මුලින්ම කිව්වා ගාණක් දුන්නාන් පස්සේ ගණිතාභ්‍යවහන මෝඩල්මේ මුලින්ම කරන්නේ n සමානයි එක අවස්ථාවට පිළිතුරු සත්‍යද කියලා ඉස්සර පෙන්වන්න ඕන. එතකොට n සමානයි 1 විතර ගත්තාන් පස්සේ නම් එමල්ලි මෙතනට 1 දැම්මන් පස්සේ 10 1 ඍණ 1 කියන්නේ 9යි. එතකොට මේ 9 කියන්නේ මොකද්ද? 9 ගුණ කිරීම 1 1 කියන්නේ කියලා යන නිසා එතන මේක n සමානයි කියලා මොකද ප්‍රතිවලයේ සත්‍ය වේ කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 9 නිකලිම සංඛ්‍යාවක් ගුණ කරාම තමයි මේ පිළිතුරින් නිසා අපි ගන්න පුළුවන්. මොකද n සමානයකට ප්‍රතිවලයේ සත්‍ය කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවෙනුව අපි කරන්නේ මොකද? p කියලා සාධාරණ අවස්ථාවක් ගන්න. ඒතර p වෙන්නේ මොකද? අනිවාර්යයෙන්ම මතක තියන්න ධන නිකලයක් කියලා. එතකොට අපි කියනවා p කියලා ප්‍රතිවලයක් කරන්. ඒ කියන්නේ n සමානයි p ට ප්‍රතිවලයේ සත්‍ය අපි මුලින්ම ගන්නේ උපකල්පනය කිරීමක්. උපකල්පනය කළා එතනින් එහාට තමයි අපි කාණ හදන්න යන්නේ. එතකොට නම් ඊමල්ලේ අපි මේක කොහොමද කරන්නේ? 10i p ඍණ 1 සමානයි 9m කියලා ලියා ගන්න. උතුරු මේ m කියන්නේ මොකද? m කියලා කියන්නේ නම් ඊමල්ලි ධන නිකලයක්. ඒ කියන්නේ මේ 10i p ඍණ 1. මේ 10i p ඍණ 1 සමානයි 9i m. එතකොට 9i m. m කියන්නේ ධන නිකලයක්. උතුර යම් කිසි මෙන්න මේ එන පිළිතුර මේ ඉන්ටර්ලැප් මේ p දැම්මෙන් පස්සේ ලැබෙන පිළිතුර 9 නිකලයකින් ගුණ කරාම ලැබෙන පිළිතුර සමානයි කියලා තමයි මේ කියන්නේ. උතුර m කියන්නේ ධන නිකලයක්. අපි පුළුවන් නම් මේක සුළු කරන්න. සුළු කරන් පස්සේ වටිනවා 10i p සමානයි 9 දන 1 කියලා කරගෙන සුළු කිරීමක් ගන්න පුළුවන්. මේ ඉස්සරහට ඝන හතරට වැදගත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ලඬ n සමානයි p දන 1 සලකමු. පළවෙනි නම් මේක සලක කරන්නේ n සමානයි p දන 1. n සමානයි p දන 1 සලකන කොටට කරන් තියෙන්නේ මෙන්න මේ කොටසට. ඒ කියන්නේ ගැටියට මෙන්න මේ කොටස n වෙනුවට ආදේශ කරනවා p දන 1. p දන 1 ආදේශ කරාම කොටනවා 10i p දන 1 ඍණ 1 කියලා. ඊට පස්සේ ඔකටන මේක ලියන්න පුළුවන් මෙතන ගුණිතයන් නිසා මොකද්ද? දර්ශක එකතු වන්න තියෙන්නේ. මෙතනින් දර්ශකවල එකතු වන්න තරපින් කියන්න පුළුවන් මේ 10 ගුණිතයක් ලෙස. මොකද? 10 පරිණ බලය ගුණ කිරීම 10 p වෙනි බලය ඍණ 1. ඒතකොට මෙන්න මේකට අපි ආදේශ කරන්න පුළුවන් නේද නම් මේ මල්ලි අපි මෙතනින් ගත් එක. 10i p කියන්නේ මොකද්ද? 9 9i m දන 1යි. ඒක මෙතනට ආදේශ කරනවා. මෙන්න ආදේශ කළා මෙන්න මේ වගේ පිළිතුරක් ලබා ගන්න. ඊපස්සේ මේක නැවත අපි සුළු කිරීම ලක් කරනවා. මේක සුළු කරන් පස්සේ ඔකට යන නම් ඊමලෙ 90i m දන 9 කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනින් අපිට පුළුවන් නම් ඊමලෙ 9ක් එළියට ගන්න. 9ක් එළියට ගත්තාන් පස්සේ ඔකට යනවා 10i m දන 1. එහෙනම් මේ 10i m දන 1 කියන්නේ මොකද? 10i m දන 1 කියන්නේ නම් ඊමලෙ දන නිකල. මොකද නම් ඊමලෙ අපි ගණිතාභ්‍යවහන මූලධර්ම සාකච්ඡා කරන්නේ දන නිකල වලට නිසා. ඒතර මේ 10i එම් කියන්නේ ධන නිකලයක්. එහෙනම් අපිට කියන්න පුළුවන් නම් මේ අවසාන මොකද? n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍ය විට. ඒ කියනවා මෙතන පෙන්නවා n සමාන 1 දාලා අරගෙන n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍ය කියලා අපි ඉස්සෙල්ලා උපකල්පනය කරා. උපකල්පනය කළා මෙහෙම දිනා n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍ය විට n සමානයි p ධන 1. අපි මෙතන දැම්මා n සමානයි p ධන 1 සඳහා ප්‍රතිඵලයේ සත්‍ය. ඒතර අපි එහෙම ගේනාම පසු වරණ පෙනා මෙන්න මේ 9 මෙන්න මේක අපි කියමු 10i m ධන 1 කියන්නේ k කියලා. R කියලා අපි කියන්නේ 9i R කියලා. તો R කියන්නේ මොකද? R කියන්නේ ධනයි කියලා. මෙන්න මේක තමයි මේ පෙන්වලා තියෙන්නේ. તો R කියන්නේ ධනයි කියලා නිසා අපි කියන්න පුළුවන් මේ ආකාරයට 9ෙන් බෙදනවා කියලා. මෙන්න මේ ආකාරය තමයි නම් ඊමල් මේ ගණිතාභ්‍යවහන මූලධර්මගේ යම්කිසි සංඛ්‍යාවක් යම්කිසි මේ වේගින් බෙදනවා කියලා පෙන්වන්නේ. તો අපි මුලින්ම ගන්න ඕන P
පීට ප්‍රතිඵල සත්‍යය කියලා පෙන්වන්න ඊළඟට අපි පී ධනයකට ප්‍රතිඵල සත්‍යය කියලා පෙන්වන්න පස්සේ එහෙම පිළිතුරු හම් වෙනවා නම් කරන්ට කියන ප්‍රශ්නේ අවසානයේ මේ ප්‍රකාශන කරලා ඉන්න මොකද n සමාන පීට ප්‍රතිඵල සත්‍යයට n සමාන පී ධනයක සඳහා ප්‍රතිඵල සත්‍යයේ එම නිසා ගණිත අභිමුඛ මූල ධර්මගින් සියලු ධනනි කියලා සඳහන් වෙන මේක උතරම තියන සියලු ධනනි කියලා සඳහා ප්‍රතිඵල සත්‍යය ගලියුම් කරන ලකුණු ගන්න පුළුවන් අපේ නම් දැන් පාඩමින් ඉස්සරහට යන්න ඔකට මම තව ගානක් කියලා දෙන කොහොමද කරන්න කියලා තවත් හොඳට අවබෝධ වෙයි. ඒක ගටන් දිලා දෙන 6යෙන් ඍණ 5යෙන් ධන 4 5න් බෙදෙන බව පෙන්වන්න. මෙන්න මේක 5න් බෙදෙන බව පෙන්වන්න. අපි මුලින් මොකද නම් මේ මලිකා මුලින්ම කරන්නේ n සමානයි 1 විට ගන්නවා. n සමානයි 1 විට අරගෙන කියලා මෙතන 1 දාලා මේක සුළු කිරීම ලක්කනවා. සුළු කරාම කොට වෙනවා 5 කියලා. 5 කියන්නේ මොකද? 5 ගුණ කිරීම එකනේ. ඒක කියන්නේ මොකද? නිකිලයක්නේ. ඒකර මොකද? n සමානයි 1ට අපිට ප්‍රතිඵල සත්‍යය කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ නම් මේ කරන්නේ ඕනෑම p ධන ලෙස. කියන්නේ p කියන්නේ ධන කියලා. ධන කියලා කරගෙන ඒක n සමාන p ට ප්‍රතිඵල සත්‍ය අපි උපකල්පනය තමයි කරන්නේ. මුලින් අපි කරන්නේ මේක උපකල්පනය කරනවා. උපකල්පනය කරන් පස්සේ අපි ලියන පුළුවන් නම් මේ මොකද? 6p ඍණ 5p ධන 4. කියන්නේ මේ n තියෙන තැන් වලට අපිට දාන්න පුළුවන් මේ p කියන එක දාන්න පුළුවන්. දාලේ වල ඉඳන 4m කියලා. දාලා ලියන 5m කියලායි. 5m බෙදන්න තියෙන්නේ m කියන්නේ මේක අනිවාර්යෙන් ලියන මතක ගන්න එපා නැත්නම් වල විභාගෙදී ලකුණු 5ක් විතර අඩු වෙන ඉඩ තියෙනවා. ඒකින්ද m කියන්නේ ධන කියලා කියලා අනිවාර්යෙන් ලියන්න. ඒක 5 කියන එක අපිට ඕනම ධන කියන එක. 5 එකෙන් ගුණ කරන්න පුළුවන් 10ෙන් ගුණ කරන්න පුළුවන් 100ෙන් ගුණ කරන්න පුළුවන් 1000ෙන් ඕනම සංඛ්‍යාවෙන් ගුණ කරාම මේක වෙනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඒතකොට මේක p කියන්නේ යම් කිසි සංඛ්‍යාවක්. 6 වෙන්න පුළුවන් 7 වෙන්න පුළුවන් 8 වෙන්න පුළුවන් ඕන සංඛ්‍යාවක්. ඒක තමයි සාමාන්‍ය අවස්ථාවක් කරන් තමයි මේක ඔප්පු කරන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? ඊට පස්සේ අපි නම් ඒ වාලි කරන්නේ මොකද්ද? මෙන්න මේකේ 6p දින එක පොඩක් උක්ත කර ගන්නවා. ඒතකොට ගොඩක් ලේසි මේක ආදේශ ගන්න. උක්ත කරගෙන මේක මේ විදිහට අනිත් පැත්තට නෙහිලා සුළු කර ගන්නවා. ඊට පස්සේ අපි ගන්නේ n සමානයි p ධන 1 සලකමු. මෙන්න මේක අනිවාර්යයි. n සමානයි p ධන 1 අවස්ථාවල සලකනවා. අපි මුලින්ම බලමු n සමානයි p ට ප්‍රතිපද සත්‍යය ගන්නවා. එහෙනම් n සමානයි p ධන 1ට ප්‍රතිපද සත්‍යය මොකද වෙන්නේ? අනිවාර්යයෙන් අපිට කියන්න බලන්න ගණිත අභිමුඛයන් මගේ සියලු ධන කිල වලට ප්‍රතිපද සත්‍යය. ඒතර අපි ඒක තමයි මෙතනින් පෙන්වන්න යන්නේ. පස්සේ අපි ගන්නවා නිමලි n වෙනුවට p ධන 1 දානවා. කියන්නේ මේකේ n වෙනුවට p ධන 1 දානවා. p ධන 1 දාලා සුළු කරන යාමස ඔකටන්ට එනවා. මෙන්න මෙතනට දක්ව ගන්න සුළු කරන්න පුළුවන්. එතකොට නම් නිමලි මෙන්න මේකේ 6p ධන 1. මෙන්න මේ 6p ධන 1 දිනේ මොකද? මෙතන දිනේ එකතුවක්නේ. එකතුවක් කියන්නේ නම් නිමලි අපි මේ වගේ 6 ගුණ කිරීමක් ලෙස ලියන්න පුළුවන්. ඒ වගේම උගඩන්න මේ 6p කියන එක මෙතන හොයාගත්තනේ 5m ධන 5p ඍණ 4. ඒක මෙතනට ආදේශ කරන්නත් පුළුවන්. ආදේශ කල්ලියවලලා උකටන මෙන්න මේ ආකාරයට සුළු කරන් ගියන් පස්සේ උකටට එක අවස්ථාවකදී 30m ධන 25i p ඍණ 25 කියලා. ඒතර අපි පේනන්න පහෙන් බෙදෙන බවනේ. පහෙන් බෙදෙන බව කියන්නේ ඉඳන් මේන් පහ ඉවතර ගන්නවා. ඒතර හොඳට මතක තියාගන්න නම් මේ කියන්නේ මොකද? මෙන්න මේක. මේ කියන්නේ මෙන්න මේක ධනනි කියලා කියනත් අමතක ගන්න. අපිට ඕන නම් මේකට ආදේශයක් දාලා ලියන්න පුළුවන්. මොකද්ද? 6im ධන 5i p ඍණ 5 කියන එක අපිට නම් මෙහෙම ලියන්න පුළුවන්. මේක සමාන අපි r කියලා ගත්තා කියමු. ln 5i r r i t ධනනි කියලා කියලා ඔහම අවස්ථා ඔහම ගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන් මේ ධනනි කියලා කතාව ලියන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙනම් අපි මෙතනින් පෙන්නවා n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍යය කියලා. n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍යය කියලා පෙන්නලා විට අපි මෙතන බලන n සමාන p ට ප්‍රතිඵලයේ සත්‍යය උපකල්පනය කරගෙන n සමාන p ට ප්‍රතිඵල සත්‍ය විට n සමාන p දෙක සඳහා ප්‍රතිඵල සත්‍යයේ එම නිසා ගණිත අභිමුණ මූල ධර්මයේ මගින් සියලු ධනනි කියලා සඳහා ප්‍රතිඵල සත්‍යය කියලා තමයි කියලා තියෙන්නේ. ඒතර මෙන්න මේ ආකාර නම් එමෙල තමයි මේ ගණිත අභිමුණ මූල ධර්මයේ බෙදීමේ ක්‍රමයේදී භාවිත කරන්නේ. ඔයාලට තේරුම් නැත්නම් මම මුලින් කියා දුන්න කොටස සඳහා මේ කොටස නැවතත් අධ්‍යයනය කරන්න. ඒතකොට ඔයාලට මේක ක්‍රමයක් වෙන්නේ කොහොමද මේ ගානට අවතීන වෙලා මේ ගාන සුළු කරන්න කියලා. අපි දැන් පාඩමින් ඉස්සරහට යමු. හොඳ නංග මල්ලි දැන් මම කතා කරන්නේ මේ සංඛ්‍යා අනුක්‍රමන පිළිබඳ. ඒතර මම කිව්වා මුල් පාඩම පටන් ගන්න කලින් ගණිත අභිවර මූලධර්ම පළවෙනි වීඩියෝ එකේදී හඳුනා මම කොටස් වලට බෙදලා තමයි පාඩම කතා කරේ. ඒතකොට මේකේ එක්තනක් තමයි සංඛ්‍යා අනුක්‍රමන අවස්ථාව තමයි මෙතනදී මම දැන් කතා කරන්න යන්නේ. ඒතර සංඛ්‍යා අනුක්‍රමනයේ අවස්ථාවේදී උගඩට මෙන්න මේවායි ගණන් දීලා තියෙනවා. අපි බලමු x1 x2 x3 xn xn වලට එහාට යන අනන්ත දක්වා දිනනවා. කෙලවරක් නැති සංඛ්‍යා අනුක්‍රමනයේ x1 මෙන්න හොඳින් මතක ගන්න. x1 සහ xn ධන 1 යන ඕනෑම අනුගාමී සංඛ්‍යා දෙකක් මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන් කියලා දීලා තියෙනවා. මෙන්න මේ දත්ත අනිවාර්යයෙන් ලකුණු කර ගන්න ඔකට අනිවාර්යයෙන් මේවා වැදගත් වෙනවා. සමීකරණය තෘප්ත කරයි. x1 5 කියලා ඔකට දීලා තියෙනවා.
මේ සියලු ධනනිකර වෙති ගානදීලා තියෙන ධනනිකරවලට එන් සඳහා xn මෙන්න මේක බව ගණිතාභ්‍යවන මූලධර්ම වලින් සාධනය කරන්න. ඒතොර මේ ගැටලුව අපි කොහොමද කරන්න ගයි බලමු. මුලින්ම කොටන් සුපුරුදු පරිදි මුකට කරන් තියනන් මලි එන් සමානයි කර ප්‍රතිපලයේ සත්‍ය කියලා මුලින් පෙන්වන්න ඕන. සෑම මෙයා ගණිතාභ්‍යවන මූලධර්ම පටන් ගන්නකොට අපි මොකද කරන්නේ? එන් සමානයි එක විදිහට කියලා තමයි ප්‍රතිපලයේ සත්‍ය කියලා පෙන්වන්න තමයි කාන්ට අපි අවතීර්ණ වෙන්නේ. එන් සමානයි කර ප්‍රතිපලයේ සත්‍ය වෙන අනන් මලි මෙන්න මේකට අපි එක ආදේශ කරනවා. x1 5 1 ඍණ 1 මේකේ මේක අඩු කරා මොකද්ද නේ 2 බිංදු වල බලන්නේ ඕනම සංඛ්‍යාවක බිංදු වල කියන්නේ 1 නිසා 5 ගුණ කිරීම 1 කියලා 5 ගල මෙන්න මේ වගේ පිළිතුරු ලබා ගන්නවා. ඒතර මම මෙතෙන් දිය දුන්න තත්ත්වය දෙත x 1 5 කියලා. එහෙනම් මොකද්ද? n 1 එකට ප්‍රතිපල සත්‍යය කියලා කරන්න කියන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද ගන්න? එහෙනම් ඕනෑම p ධනිය කියලා කිසකගෙන n 1 p ට ප්‍රතිපල සත්‍යයයි උපකල්පනය කරමු. සුපුරුදු ප්‍රකාශනය. ඊට පස්සේ අපි මේක කොහොමද කරන්නේ? ඊට පස්සේ නංගේ මල්ලෝ කඩටි කරන්නේ මෙන්න මේකට p ආදේශ කරලා අපි ගන්නවා. ඒ අපි කියවන p ප්‍රතිපල සත්‍යය උපකල්පනය කරනුමලා. එහෙනම් xp 5යි ගුණ කිරීම 2p ඍණ 1 කියලා මේ විදිහට ලියා ගන්නවත කරන්නත් එපා. ඊට පස්සේ අපිට ඕන මොකද්ද? දත්තයට අනුව අපිට පුළුවන් නම් ඊමල්ලි අදහසක් ගන්න. તો කඩටන්න දත්තය දියලා තියන නම් ඊමල්ලි මෙන්න මේක. તો අපි මේක කරුණා දත්ත්‍ය දියලා තියෙන මෙන්න මේ ප්‍රකාශය. අපි මේකත් අපි වැඩක් ගන්න. උතුර දත්ත්‍ය ණුව අපිට ලියන්න පුළුවන් xp ධනය කරින xp = බිංදුව 2xp = x ධන xp ධන 1 කියලා මෙන්න මේක දත්ත්‍ය ණුව අපිට මේ ප්‍රකාශයත් ගන්න පුළුවන්. කඩන ගාන හදන මාවතක් පේන්නේ නැත්නම් මෙතනට ඇවිල්ලි වෙලා මේකත් භාවිත කරන්න ඕනේ. දත්ත්‍ය දියලා භාවිත ගන්න. ඒකටත් මේ p ආදේශ කරලා මේ වගේ ප්‍රකාශනයක් ගන්න. ඔකට අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ ගණිතඥ මූලධර්ම භාවිත කරද්දී උකට කටුකොලේක අනිවාර්යයෙන්ම අවසාන පිළිතුර ලියා ගන්න අමතක කරන්න එපා. ඒතර මේක අවසාන පිළිතුර කියන්නේ මේ දැන් p ට ප්‍රතිපල සත්‍යය අපි කිව්වනේ. ඒතර අපිට p ධන 1 ට ප්‍රතිපල සත්‍යය කියන පෙන්නන්න ඕන. එහෙනම් මෙතන අවසාන පිළිතුරනේ xp ධන 1 සමානයි මොකද? 5 2 p ධන 1 ඍණ 1. එහෙනම් එන්න ඕන මෙන්න මේක නේද අවසාන පිළිතුර. මෙන්න මේක හොඳින් මතක තියාගන්න කටුකොලේක ලියා ගන්න අමතක කරන්න එපා. තොර මේක තමයි අවසාන පිළිතුරු වෙනුනේ. මේක ඉලක්ක කරන් තමයි අපි මේ ගාන ගොඩනගන්න ඕන. ඒකත් ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඊට පස්සේ නම් මේ මල්ලි දවකට මේ දත්තයෙන් මතරින් ගත්තනේ 2xp = p ධන 1. එහෙනම් අපි අවසාන පිළිතුරු ගන්න ඕන මෙන්න මේ p ධන 1 අවස්ථානේ. එහෙනම් මෙන්න මෙතන p ධන 1 අවස්ථාව තියෙනවා. එහෙනම් බලන්න. එහෙනම් අපිට පේනවා මෙතන xp තියෙනවා 2 තියෙනවා. ආ මම මෙතන xp කියන එක ගත්ත නේද පිළිතුර. එහෙනම් මෙන්න මේ xp වලට මේක ආදේශ කරාම කොට නම් කිසි සුළු ක්‍රීමක් ගන්න පුළුවන් කියලා කරන්න අවබෝධ වෙන්න ඕන. එනා xpp ධන 1 = 2 මේ වෙනුවට ආදේශ කරනවා මොකද්ද? මෙන්න මේ කොටස. මේ කොටස ආදේශ කරාන් පස්සේ ඔයාලා සුළු කිරීමක් ගත්තා පස්සේ වුණා xp ධන 1 = 5 2 p කියලා අවසාන පිළිතුරු එනවා. එහෙනම් අපි අවසාන පිළිතුරු හිතාගත්ත පිළිතුරු නේද ලැබිලා තියෙන්නේ. එහෙනම් ඔකට අවසාන ද කියන්න බලන්න. n = p ට ප්‍රතිපල සත්‍ය විට n = p ධන 1 සඳහා ප්‍රතිපල සත්‍ය. එම නිසා ගණිතාභ්‍යවන මූලධර්ම මගින් සියලු ධනනික සඳහා ප්‍රතිපල සත්‍ය කියලා ගන්න කියන ප්‍රශ්න. මේක ඔකට දෙන්නේ නැවත අධ්‍යයනය කරන්න. අනිවාර්යෙන් කිය යුතු දෙයක් තියෙනවා. ඔකටි ගානක් හදනකොට ඔකට අවසාන පිළිතුරු වෙන p ධන 1 අවස්ථාරණය. අන්න ඒක ඉලක්ක කරගෙන ඔකටිය ඉස්සෙල්ල පිළිතුරු කටුකොලේක ලියා ඒක අවසාන උත්තරය එන්න ඕන හින්දා ඒක බලාගෙන ඔකට නෝන ගානට අවතිරිලා ගාන අවසාන දක්වා ගේන්න පුළුවන්. ඒකත් මේ ගාන හදන්න කටුන කෙටි ක්‍රමයක්. අපි යනද පාඩමින් ඉස්සරහට යමු. ඉතින් නම් මේ මාලි දැන් මම ඔකට කතා කරන්න යන්නම් මේ මාලි මේ ගන්තබ්යෝන මූලධර්ම භාවිත කරලා එක අවස්ථාවක් තමයි අසමානතා සාධනය කිරීම ගන්තබ්යෝන මූලධර්ම උදාගෙන. මේකත් අර මම මුලින් කිව්ව කොටස් වලින් එක් කොටසක්. ඉතින් අපි බලමු මේ අසමාන සාධනය කොහොමද ගන්තබ්යෝන මූලධර්ම උදාගෙන සිදු කරන්න කියලා. උකට යන ගාන දිලා තිනෝ n විශාලයි 2ට වඩා ඒ වගේම 4n විශාලයි 3n වර්ග ධන 1 කියලා කඩන ගාන දිලා තියෙනවා. ඒතර මෙන්න මේක බව පෙන්වන්න තමයි උකට යන මේ ගන්තබ්යෝන මූලධර්මය භාවිත කරන්න කියලා තියෙනවා. ඒතර අපි මුලින්ම කරන්න ඕන මොකද නංගි මල්ලි? සුපුරුදු ලෙස දැන් කාටවත් ප්‍රශ්නයක් නැහැ. සුපුරුදු ලෙස ලියන n 1 විට කියලා. n 1 විට කියලා යන්නේ මොකද ලියන්නේ? මෙතනට n වෙන එක දාලා මෙතන එක දාලා ලියුවම පස්සෙ උකට යන අවසාන උත්තර 4 විශාලයි 4. දැන් නම් මලි මේක හරිද? මම ඔකට ගහන්නේ මේක හරිද කියලා. ඇත්ත වශයෙන් කියනවා මේක වැරදි. ඔකට දැන් ගණන් හදලා හදලා පුරුදු වෙලා එකම රටාවක් නේද තියෙන්නේ කියලා හිතලා ඉවරලා n සමාන එකකින් පටන් ගත්තොත් මේක හරිද? නැහැ. ඔකට යන මෙන්න මෙතන දියලා තියෙන දාත්තයක් මෙන්න මේ විතර අනිවාර්යෙන් අවධානය යොමු කරමු. මොකද n කියන්නේ 2කට වඩා විශාලයි. එහෙනම් n කියන එක අපිට ගන්න බෑ 1 ගන්න බෑ. සමාන තියෙන 2 ගන්නත් බෑ. අනිවාර්යෙන් ගන්න ඕන මොකද? එහෙනම් 3. එහෙනම් අපි මුලින් බලනවා නම් මලි n
තුනට ප්‍රතිඵල සත්‍යක මොනින් බලන්න ඕන. නැතුව වාට එකට බල්ලි වෙලා වටෙන් පිටුරක් කවදාවත් ගන්න බෑ. ඉතින් දත්තයක් දීලා තියෙන මේ දත්තය නෝ කටේ මේවත් භාවිතා කරමින් තමයි නම් මේ මල්ලි ගන්න අපිට මුල් නම් මේ සිදු කරන්න ඕනේ නම් ඉන් සමාන 3 මීටර. ඉන් සමාන 3 මීටර කොට සිදු කරන් පස්සේ කටිනා 48 විශාලයි 28 කියලා. ඒක මේ ප්‍රතිඵල සත්‍යය නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් ඉන් සමාන 3ට ප්‍රතිඵල සත්‍යය. ඊට පස්සේ ඔකට මොකද කරන්නේ? ඕනෑම පීඩන කියලා කඩේ සුපුරුදු මේක දිනා ඕනෑම පී කියන්නේ දණ්ඩි කියලා කියලා ඉන් සමාන පී ප්‍රතිඵල සත්‍යයයි උපකල්පනය කරමු. එහෙනම් අපි ඊළඟ දිනා නම් මේ මොකද්ද මෙතනට පී ආදේශ කළා. එහෙනම් 4යි පී විශාලයි 3යි පී දන 1. දැන් නම් මේ මල්ලි මොකද කරන්නේ කිව්ව නේද මෙතනින් පස්සේ මොකද කරන්න ඕන කියලා කරන හොඳට අදහසක් ගන්න නම් අවසාන පිළිතුර ඉස්සලා ලියා ගන්න. ඒකෝර කටකොලේක අවසාන පිළිතුර ලියන්න. කොහෙට අවසාන පිළිතුර එන්න ඕන මොකද්ද? අවසාන පිළිතුර නම් 4π + 1 විශාලයි 3π + 1 සම්පූර්ණ වර්ගය + 1 කියලා ආවොත් ඔකටන්ට හර නේද? එහෙනම් මේක තමයි මගේ ටාගට් එක වෙන්න ඕන. එහෙනම් ඔකටන්ට පේනව නේද මෙතන 4π විශාලයි 3π වර්ග + 1 කියලා. ඔකටන්ට මෙන්න එක පැත්තක හොයන්න පුළුවන් නේද නම් මේ මල්ලි මෙන්න මේ 4π + 1 හදා ගන්න. මෙන්න මේ බලයක් ලෙස තියෙන එක හදා ගන්න පුළුවන් නේද? එහෙනම් මොකද කරන්නේ? දෙපැත්තම 4ෙන් ගුණ කරලා ප්‍රශ්නයක් නැහැනේ. අසමානතාවයේ ධන සංඛ්‍යාවකින් දෙපැත්තම ගුණ කරන්න පුළුවන්. එහෙනම් මේක 4ෙන් ගුණ කරාම මොකක්ද වෙන්නේ? මොකද 4π + 1 මේක සුළු කරාම 12π වර්ග + 4 කියලා. දැන් ඔයගාට යන්න මෙන්න මෙහෙම අදහසක් ගන්න මල්ලි ගන්න සිදු වෙනවා. මොකද මෙන්න මේ ප්‍රතිඵලය අපිට අවසානට ඕන ප්‍රතිඵලය වෙන මේක නේද? මේකට වඩා විශාලයි කියලා නේ පෙන්වන්න ඕන මේක. එහෙනම් මේ ප්‍රතිඵලය මේකට වඩා විශාලයි කියලා ගත්තොත් හරිය නේද? ඒ කියන්නේ 12π 4 කියන එක මෙන්න මේ අවසාන ප්‍රතිඵලය. කියන්නේ මෙන්න මේ ප්‍රතිඵලයට වඩා විශාලයි කියලා ගත්තොත් හරිය නේද? එහෙනම්ොත් අපිට කියන්න පුළුවන් නේද මෙන්න මේ ප්‍රතිඵලය මේකට විශාලයි කියලා. කුඩයි කියලා. ඒත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිඵලය මේ ප්‍රතිඵලයට වඩා කුඩා කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕන? මෙන්න මේක පින්න ගත්තොත් ඔකට යන්න හරි. ඒකට අපි මොකද කරන්න ඕන? ඒකට කරන් තියෙන හොඳම වෙලේ නම් මලි මෙන්න මේ ප්‍රකාශනය මුලින්ම අඩු කරනවා. මෙහෙම අඩු කරන් පස්සේ අඩු කළ සුළු කිරීමකට ඔකට ලක් කරන්න ඕන. සුළු කරන් පස්සේ ඔකට නේනවා නම් මලි මෙන්න මේව අවසානයේ සුළු කරන් පස්සේ මේ වගේ කොටසක්. දැන් ඔකට යන්න කියන්න පුළුවන් මේක බිඳුරට විශාලද නැද්ද කියලා. ඒක නම් නංගි වටින අවශ්‍ය වෙනවා. දැන් අපි කෝනේ n කියන්නේ මොකද? දෙකට වඩා විශාල එකයි කියන්නේ p කියන්නේ දෙකට වඩා විශාලයි. දැන් එහෙනම් අපි දානවා දෙකට වඩා විශාලයි. අතතුර මෙතන p දාන 3 දැම්මොත් එහෙනම් මෙතන එන්නේ මොකද? මෙතන 9 ඍණ 2. මෙතන එන්නේ 3 9. අතතුර මේක සුළු කරාම අනිවාර්යෙන් බිඳුර වඩා විශාලයක් නේ එන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් p විශාල 2 නිසා මොකද්ද කියන්න පුළුවන්? මොකද අපිට කියන්න පුළුවන් මෙන්න මේ 12p මේක විශාල වෙනව මෙන්න මේ ප්‍රකාශන වඩා. ඒ කියන්නේ මේ ප්‍රකාශනය විශාල වෙනව බිඳුරට වඩා. ඒ කියන්නේ උතර මොකද මේ පදයේ මේ පැතරකින් ජම්ප් කරලා අපිට මේ පදේ ගන්න පුළුවන්. එහෙනම් නම් මේ මල්ලේ අපිට අවසාන පිළිතුර ගන්න පුළුවන් මොකද්ද? එහෙනම් මේක විශාලයි මේකට වඩා මේක විශාලයි මේකට වඩා විශාලයි මොකද්ද? 4π + 1 කියන එක. එහෙනම් අපිට අවසාන කියන්න පුළුවන් මේ ප්‍රතිපලයට වඩා මේක කුඩා කියලා. මෙන්න මේ ආකාරයට තමයි නංගි මල්ලි මේ ගාන හදන්නේ. අපි අවසාන ලියන්න ඕනේ ඉන් සමාන p ට ප්‍රතිඵල සත්‍යෙට ඉන් සමාන p + 1 සඳහා ප්‍රතිඵල සත්‍යේ. එම නිසා ගණිතාභිවන මූලධර්ම මගින් සියලු ධර්මික සඳහා ප්‍රතිඵල සත්‍ය කියලා. ඒතර මෙන්න මේ ගාන හදන්නේ මෙන්න මේ ආකාරයට. මේකත් හොඳින් අධ්‍යයනය කරලා මේ අසමානතා සහිත ගැටලු කොහොමද සිදු කරන්නේ කියලා. මේක මෙහෙර ගොඩට ගන්න වරදින්නේ නැහැ. කොහොමද නැවතත් කියා දෙන්නේ නැහැ කොහොමද මේක කරන්න කියලා. මේක පොඩ්ඩක් අධ්‍යයනය කරලා අපසව ගන්න තේරෙයි. යම් කිසි පැහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන් Facebook page එකට මා සම්බන්ධ කරගෙන මේකේ අවුල් තැනක් තියෙනවා නම් නිරෝල් කරගන්න උත්සාහ කරන්න. අපි නම් පාඩමින් ඉස්සරහට යමු. හොඳයි නංගි මලි. අපි දැන් කතා කරන්න මේ අවසාන කොටස. එහෙනම් මොකද වෙනත් ගැටලු. වෙනත් ගැටලු අත් නංගි මලි මම කතා කරන්නේ මොකද? මෙන්න මේ වගේ වරණ ගැටලුවක් දීලා තියෙනවා. ඒතකොට මේක මොකක්ද දීලා තියෙන ගැටලුව? මේක දැක්ක මතක් වෙන මොකද අනුකරණයද? නෑ මේක අවකර්ණ ගානක්. හොඳින් මතක ගන්න මේක අවකර්ණ ගානක් මොකද d එතන dx කියලා දෙන මේ අවකලනේ ගන්න. මෙන්න මේක ගණිතාභිවන මූලධර්මයෙන් ගන්න සාධනය කරන කියලා තමයි කියන්නේ. මෙන්න මේ ප්‍රකාශනය සමානයි මේක වෙන කියලා ගණිතාභිවන මූලධර්මයෙන් හදන කියලා තමයි කියන්නේ. එතන මුලින්ම කරන්නේ මොකද නම් මේ එන මුලින්ම ගන්නේ n සමානයකට ප්‍රතිඵල සත්‍යය කියලා පෙන්වනවා. n සමානයක විතර දකුණු පැත්ත ගත්තත් වම් පැත්ත ගත්තත් පස්සේ මොකද වෙන්නේ? වම් පැත්ත ගත්තත් පස්සේ පිළිතුර එකයි. දකුණු පැත්තට ආදේශ කරගත්තත් පස්සේ නම් ඒ වටේනවා පිළිතුර එකයි කියලා. එහෙනම්
සුපුරුදු ප්‍රකාශන වල n සමානයකට ප්‍රතිඵලය සත්‍යයි. ඊට පස්සේ අපි මොකද කියන්නේ p දරන්නේ කියලා. එහෙනම් n සමානයි p ට ප්‍රතිඵල සත්‍යයි උපකල්පනය කරමු. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙනම් උපකල්පනෙන් අපි කරල ඉවරලා මෙතන p දානවා. එහෙනම් මෙන්න මේ ප්‍රකාශන කොටෙන්ට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕන p දන එකගෙන අවස්ථාරනේ. එහෙනම් නම් ඉමන්නේ අපිට අවසාන පිළිතුර එන්න ඕන මොකද්ද? අවසාන පිළිතුර කොට කඩ සටහන ලියා ගන්න. මොකද උකට අවසාන පිළිතුර එන්න ඕන d බෙදීම dx x p දන 1 සමානයි p දන 1 xp. මෙන්න මේක අවසාන පිළිතුර වෙන්න කටන ඕන. දැන් බලන්න නම් ඉමන්නේ මොකද කරන්න කියලා. එහෙනම් උකටන්න පුළුවන් නේද නම් ඉමන්නේ මෙන්න මේ ප්‍රකාශනය. කියන්නේ මේ xn කියන එකේ n වෙනුවට p දන 1 දාලා ඉවරලා අවකලනය කරන්න පුළුවන් නේද? මෙන්න මේකේ n වෙනුවට මේ පැත්ත අරගෙන කියන්නේ මේ සංඛ්‍යාව මේ පැත්ත අරගෙන මේකේ n වෙනුවට දානවා p දන 1. p දන 1 දාලා ඉවරලා අපි මේක අවකලනය කරනවා. අවකලනය කරන කලින් කොටන හොඳම වැඩේ තමයි නම් ඉමන්නේ මෙතන තියෙන එකතු වන නිසා අපි මේ ආකාරයට ගුණිතයක් ලෙස ලියන්න පුළුවන්. දැන් මෙතන තියෙන ගුණිතයන් නිසා අපිට මේ ආකාරයට සුළු කරන්න පුළුවන්. මොකද එකක් තියාගෙන එකක් අවකලනය කරනවා අනිත් එක තියන අනිත් එක අවකලනය කරනවා. ඊට පස්සේ වටේට අවශ්‍ය වෙනවා මෙන්න මේ පීට ප්‍රතිපල සත්‍ය උපකල්පන ප්‍රවස්ථාව තියෙනනේ. අන්න ඒක අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාව. මේ අවස්ථාව තමයි නංගි මලි මෙන්න මෙතන තියෙන්නේ. ඒතර අපි මොකද කරන්නේ? ඒකට අපි ඒක ආදේශ කරනවා. ඒතර d බෙදීම dx x x එක කියන එක dx කින් අවකලනය කරා මොකද වෙන්නේ? පිළිතුර එකයිනේ. එහෙනම් මෙතන එනවා xp කියලා. මේ වෙනුවට ආදේශ කරනවා මෙන්න මේ කොටස. මේ කොටස ඊට වරහන්න වරහන්න පිටත මේ x මෙතන ලියනවා. පස්සේ මේක සුළු කරාම මොකද වෙන්න පුළුවන්? අවසාන පිළිතුර මොකද? ගන්න මෙන්න මේ ආකාරය ගත්තාන් පස්සේ මේක xp ඉවතර ගත්තාන් පස්සේ ඔකට එනවා xp p දන 1. එහෙනම් අවසාන කොට හිතපු උත්තර ළඟා වෙලා තියෙනව නේද? එහෙනම් කොට ලියනවා n සමානයි p ට ප්‍රතිඵල සත්‍ය විට n සමාන p දන 1 සඳහා ප්‍රතිඵල සත්‍යේ එම නිසා ගණිත අභිමුණේ මූල ධනෙ මගින් සියලු ධන එක සඳහා ප්‍රතිඵල සත්‍යය කියලා තමයි ගන්නෙ. අපි එන දැන් පාළමින් ඉස්සරහට යා. හොඳයි නම් එමලි මන් දැන් වෙනත් ගැටළු යටතේ මේ න්‍යාස තියෙන ගැටලුවක් කොහොමද මේ ගණිත බිමුණ මූලධන මගින් සිදු කරන්නේ කියලා තමයි කියා දෙන්නේ නැහැ. ඉතින් නම් මම මේ ගාමේ මෙතන හදන්නේ නැහැ. මම මේක කරන පියවර ටික විතරක් කියනවා. මේක ඔකට ටිකද දුස්සහ කරන්න. අපි මුලින්ම නම් එමලි මොකද කරන්නේ? n සමානයි 1 විට කියලා අරගෙන මේකේ වම් පැත්ත සහ දකුණු පැත්ත සලකලි වෙලා n සමානයි කර ප්‍රතිඵලයේ සත්‍යයයි සත්‍ය කියලා ගන්නවා. ඒතොර වම් පැත්තට මෙතන දැම්ම පස්සේ ඒක වෙනවා. මෙතන දැම්ම පස්සේ මොකද වෙන්නේ? ඒතොර මෙතන දැම්ම පස්සේ එනවා 1 1.1 කියලා. එතකොට මොකද? A1 කියන්නේ මේ පිළිතුරමයි. ඒක නිසා A1ට ආපු පිළිතුර මේක දත්තයක් ලෙස දීලා තියෙනවා. එතකොට මේ පිළිතුර සමාන සතියේනවා n සමානයි කර ප්‍රතිඵලයේ සත්‍යය. ඊට පස්සේ අපි මොකද කරන්නේ? සුපුරුදු ප්‍රකාශන ලියන ඕනෑම p දන් එකක් කියලා අරගෙන ඉවෙලා n සමානයි p ප්‍රතිඵලයේ සත්‍ය උපකල්පනය කරු කියලා ලියන ඉවෙලා ඔකට මොකද කරන්නේ? ඔකට කරන්න ඕන මේ මේ AP සමානයි 1p බින්දු 1 ප්‍රකාශන විතර ලියා ගන්න. ඊට පස්සේ ඔකට පෙන්වන්න ඕන නම් මල්ලි p දන 1 වෙනි අවස්ථාව. ඒතකොට අවසාන පිළිතුර එන්න ඕන මොකද? AP දන 1 සමානයි මේ මේක තමයි අවසාන පිළිතුර එන්න ඕන. මෙන්න මෙතනට යන කොටිය ගාන සුළු කරන්න බලන්න. ඒතකොට මෙතනදී වැදගත් වෙන නම් මල්ලි මෙන්න මේ අවස්ථාව AAP කියන එක. AAP කියන්නේ නම් මල්ලි මොකද AP දන එක වෙන කොයික ඇදගත්ත සුළු කිරීමේදී ඒකත් හොඳට මතක තියාගන්න. මේවා භාවිතා කරලා අවසාන පිළිතුර ගන්න පුළුවන්. මෙන්න මේ පිළිතුර. මේ පිළිතුර ගත්තම අවසාන දෙනවා n සමාන p ට ප්‍රතිඵල සත්‍ය විට n සමාන p දෙක සඳහා ප්‍රතිඵල සත්‍ය. එම නිසා ගණිත බිමුණ මූලධර්මගින් සියලු ධන නිකල එකත් හොඳයි මතක තියාගන්න ප්‍රතිඵල සත්‍යක. මෙන්න මේ ආකාරයට නංගි මල්ලි මේ න්‍යාසත්වයෙන් ගැටළු සිදු කරන්නේ. හොඳ නංගි මල්ලි ගණිත බිමුණ මූලධර්ම දෙවෙනි කොටස කොටෙන් ඉවරයි. ඊට පස්සේ කොටස දෙවෙනි කොටස වලට හොඳ අධ්‍යයනය කළා. ඔකට ගණිත බිමුණ මූලධර්ම ගැන තියෙන ගැටළු සහගතයන් निराකරණය කරගන්න කියලා කියනවා. මේ සියලු කොටස් මම ක්‍රමානුකූලව පෙරගස්සල් තියෙන නිසා ඔකට ඕන නම් මේකෙන් කරේ නෝට් එකක් හදා ගන්න ඕන නම් මේ වීඩියෝ එක බලලා ඊට අදාළ නෝට් එකක් හදා ගන්න බං සියලු ගැටළු ආවරණය වෙන පරිතම මේ වීඩියෝ එක වට ගෙනාවේ. ඉතින් කොටෙන්ට තව කියන්න තියෙනවා ඔකට පිය සම්බන්ධයෙන් කිසි ගැටලුවක් වෙනවා Facebook page එකට හා සම්බන්ධ කරගෙන ඒක නියෝල් කරගන්න. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා කොටෙන් යාළුවෝ ඉන්නවා කොටෙන් කියන්න බෑ මගේ පිය සම්බන්ධ වීඩියෝ මාලාවක් තියෙනවා මේක කොටෙන්ට හඳුනා දෙල කොටෙන්ගෙත් පිය දනම ඉහළ නංගාන කරන උපකාර වෙන්න පුළුවන්. අදට එන පාඩම අවසන්. ඔබ සැමට සුබ දවසක්.